කොල්ල ගොඩ දෙනෙකුට එකලංගේ කොණ්ඩේ සම්බන්ධ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ෆ්ලැට් හෙයා ස්ටයිල් එක. කොච්චර දඟලලා කොච්චර මහන්සිලා කොණ්ඩේ ඉස්සෝතරන්නේ නැහැ විනාඩි 5කට පස්සේ නිකම්ම කොණ්ඩේ පල්ලෙහාට වැටෙනවා. ඉතින් මේක වෙන්න හේතු සහ සොලූෂන් තමයි මම අද වීඩියෝ කතා කරන්නේ. What's up boys? Menstruation is a YouTube channel එක. අදගේ ජොලොක්ම සාදරයෙන් පිළිගන්නවා. වාචන් අවුත් කියනවා. මම ඩොන් කියන්නේ මේ channel එකේ මම fashion fitness ගුරුමි පැත්තෙන් කොල්ලගේ ජීවිත improve කරගන්න කියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි තව girls අපැත්තෙන් එතකොටම කොහොමද motivate වෙලා ඔයගේ goals cover කරන්නේ මේ වගේ ජීවිතේ ඉස්සරහට යන හදන කොල්ලන්ට උදව් වෙන ගොඩක් දේවල් ගැන කතා කරනවා. ඉතින් ඔයත් එහෙම කොල්ලෙක් නම් channel එක subscribe කරන්න මම ඔබට ජීවිතේ ඉස්සරහට යන්න උදව් කරන්න. එහෙනම් අපි යමු අද topic එකට. කොහොමද කොණ්ඩේ වොලියුම් එක ගන්න කොණ්ඩේ උස්සලා තියාගන්නේ කොහොමද ෆැට් නැතුව මේක මට ලොකු කාලෙක ඉඳන් තිබු ප්‍රශ්නයක් මොකද මම නිතරම දකිනවා ඉස්සර ලස්සන හෙයා ස්ටයිල් එක තියාගෙන කොණ්ඩේ උස්සලා තියාගෙන ඉන්න කොල්ලෝ ඒත් මට හිතෙනවා මගේ කොණ්ඩේ ප්‍රශ්නයක් වෙන්නදී ඇයි මට මෙහෙම කොණ්ඩේ උස්සලා තියාගන්න බැරි කියලා කොච්චර මේවා කරත් නෑ ආයේ මූණට වැටෙනවා නිකම්ම ඉතින් මම මෙහෙම ෆැෂන් ග්‍රූමින් ගැන ඉගෙන ගන්න පටන් ගත්තට පස්සේ තමයි දැනගත්තේ කොහොමද හරියට කොණ්ඩේ වොලියුම් එක ගන්න කොහොමද හොඳ හෙයා ස්ටයිල් එකක් හදාගන්නේ කියලා ඉතින් මේව තමයි මම අද කතා කරන්න යන්නේ. එහෙනම් නම්බර් 1 ඔය කොණ්ඩෙට වොලියුම් එකක් ගන්න. ඒ වගේම මේ ෆ්ලැට් හැයකට තියෙන හොඳම සහ බෙස්ට්ම සොලූෂන් එක තමයි බ්ලෝ ඩ්‍රයර් එකක් ගන්න එක. මම දන්නවා කොල්ලෝ ගොඩක් මේකට කැමති නැති දෙයක්. මේවා යූස් කරන්න කැමති නැහැ. මොකද කෙල්ලෝ පාවිච්චි කරනවා කියලා හිතලා. එහෙම දෙයක් නැහැ. මොකද මට හොඳ හෙයා ස්ටයිල් එකක් රොක් කරන්න පුළුවන් උනේ මම හෙයා ඩ්‍රයර් එකක් ගත්තට පස්සේ. ඔය ලස්සන හෙයා ස්ටයිල් එකක් තියන් ඉන්න කොල්ලෝ හැමෝගාම වගේ අනිවාර්යෙන්ම බ්ලෝ ඩ්‍රයර් එකක් තියෙනවා. මොකද මේක කරන්න හරියට පාවිච්චි කරන්න ඉගෙන ගත්තා කියන්නේ වාට කරන්න බැරි දෙයක් නැහැ. වාගේ කොණ්ඩේ මේකට හැබැයි ටික කාලයක් යනවා සද් දෙක තුනක් යනවා මේක හරියට දෝරාරක් කරගෙන මේ ස්ටයිල් කරන්න පුළුවන් වෙන මොකද මාත් ගත්ත දවසේම මට කිසිසේත් කරගන්න බැරි වුණා හරියට ටික කාලයක් ගියට පස්සේ හරියට හොඳට මේක පාවිච්චි කළා හොඳ ලස්සන හෙයා ස්ටයිල්ස් හදාගන්න පුළුවන් වෙනවා වගාව මේකක් තියෙනවනේ එහෙම නැත්තම් ගෙදර කාගේ හරි අම්මගේ හරි අක්කගේ හරි ගාව තියෙනවනම් මම මේක වාට සිම්ප්ලි යූස් කරන්න කියලා දෙන්නා වා කරන්න ඕනේ මුලින්ම තෙතේ කොණ්ඩේ පටන් ගන්න එක කොණ්ඩේ තෙමලා ඊට පස්සේ ටවල් එකකින් මේවා කරන්නේ එතකොට කොණ්ඩේ ඩෑම්ප් වෙන්න ඊට පස්සේ බ්ලෝ ඩ්‍රයර් එක හීට් එකට දාලා ගොඩක් හීට් එක නෙමෙයි සාමාන්‍ය හීට් එකට දාලා ඔයා ස්ටයිල් කරන්න ඕනේ ඕන පැත්තට අල්ලන්න මම කියලා දෙන්න ඔයාලට වොලියුම් එක ගන්න කරන්න පුළුවන් ට්‍රික්ස් දෙකක් පළවෙනි දේ තමයි මයි කොණ්ඩේ ඔක්කොම මේ පැත්තට හරවන මම පීරන්න හදන පැත්තට ඊට පස්සේ මම වොලියුම් එක ගන්න මොකද කරන්නේ මම කොණ්ඩේ පීරන පැති ඉඳන් ඔපොසිට් පැත්තට අල්ලනවා එතකොට කොණ්ඩේ ඉස්සෙලා මට කොණ්ඩේට වොලියුම් එකක් ගෙනත් දෙනවා දෙවෙනි දේ වාට ඕන්න පල්ලෙහාට නැමිලා උඩට බ්ලෝ ඩ්‍රයර් එක අල්ලන්න පුළුවන් ඒකෙන් උඩට ඔය කොණ්ඩේට වොලියුම් එක ගන්න පුළුවන් මෙහෙම කරාට පස්සෙ ඔය බ්ලෝ ඩ්‍රයර් එක හීට් එක නැති කරලා කෝල්ඩ් එක අල්ලන්න ඔලුවට එතකොට ඒ කොණ්ඩේ ෆික්ස් වෙලා ලොක් වෙලා තියෙනවා ඊට පස්සේ ඔය පාවිච්චි කරන හෙයා ප්‍රොඩක්ට් එක අරගෙන ඔයාට කැමති විදිහට ස්ටයිල් කරන්න පුළුවන් මම මේකෙන් ඉස්සරහට වීඩියෝ එකක් ගෙනවා එක හෙයා කට් එකෙන් කොහොමද හෙයා ස්ටයිල්ස් තුනක් හදාගන්න කියලා පොඩ්ඩක් ඉන්න වෙනවා මොකද මගේ කොණ්ඩේ තව චුට්ටක් දික් වෙනකන් ඉතින් ඒ වීඩියෝ එකත් මම ලබන මාසෙ දිහාට මම අප්ලෝඩ් කරන්න. ඉතින් මට තේරෙන ඇති කොච්චර වැදගත්ද හෙයා ඩ්‍රයර් එකක් කියලා. මම උඩ මේ ප්‍රොඩක්ට් එකක් සෙල් කරන්න හදනව නෙමෙයි. මගේ දැකුම උඩ විකුණන්න හදනව නෙමෙයි. ඔබ අනිවාර්යෙන් එකක් ගන්න සල්ලි එකතු කරලා හරි ගමන් නැහැ. ඔබ නාස්ති වෙන්නේ නැහැ නේ. දිගටම තියනවනේ. ඉතින් ගොඩක් උඹට ප්‍රයෝජනවත් වෙයි උඹේ හෙයා ස්ටයිල් ගේම් එක තවත් ඉස්සරහට ගෙනියන්න. මම දන්නවා මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම උඹට හැමදාම කියන්නේ හැම කොල්ලෙක්ටම කරන්න පුළුවන් දේවල් ගැන නේ. ඉතින් දැන් මම කතා කරන්නම්. වාගාව හෙයා ඩ්‍රයර් එකක් නැද්දත් කොහොමද කොණ්ඩේ වොලියුම් එක අරගෙන හොඳ හෙයා ස්ටයිල් එකක් හදාගන්න කියලා. නම්බර් 2 එහෙනම් ඔයාට නැචරලි කොණ්ඩේ වොලියුම් එකක් ගන්න ඕන ඔයා කරන්න ඕන දේ හැමදාම ෂැම්පු පාවිච්චි කරන එක නතර කරලා දාන්න. ඒකට හේතුව මොකද්ද? ෂැම්පෝලින් කරන්නේ අපේ කොණ්ඩේ තියෙන හැම දෙයක්ම උරලා ගන්න එක දූවිලි ජරාව මේ හැම දෙයක්ම. ඉතින් ඔයා නිතරම ෂැම්පු පාවිච්චි කරාම මොකද වෙනවා? කොණ්ඩේ සිනිදු වෙනවා. එතකොට කොණ්ඩේ උස්සපුවම මේ විදිහට තියෙන්නේ නැහැ. සිනිදුින්ද ඒවා ලෙස්සලා පල්ලෙහාට යනවා. ඉතින් හරිම අමාරුයි කොණ්ඩේ උස්සලා තියාගන්න නිතරම ෂැම්පු පාවිච්චි කරද්දී. ඒ විතර නෙමෙයි මේ විදිහට හැමදාම ෂැම්පු පාවිච්චි කරන එක ඔයාගේ ඔළුවටත් හොඳ නැහැ. මේ ගැන මම වැඩිපුර විස්තරයක් කතා කරා මම කරපු වීඩියෝ එක කොහොමද ඔයාගේ කොණ්ඩේ නිරෝගීව තියාගන්නේ කියලා. ඒක මම උඩින් දාන්න ඒකත් ඔයාලට වැදගත් වෙයි. ඒක බලන්න මේකෙන් ඔයාගේ කොණ්ඩේ වේලෙනවා. එතකොට හිස් තොටි වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ අන්හෙල්ති වෙනවා. මේ වගේ ගොඩක් ප්‍රශ්න වෙන හින්දා සතියට එකපාරක් දෙපාරක් වගේ විතර ෂැම්පු පාවිච්චි කරන්න මමත් දැන් සතියට එකපාරක් වගේ ෂැම්පු පාවිච්චි කරන්නේ. මං කොහරි ගිහිල්ලා ගොඩක් දූවිලි ජරා කොණ්ඩේ තියෙනවා කියලා දැනගත්තාම මම ෂැම්පු පාවිච්චි කරා. එහෙම නැත්නම් මම නිකන් වතුරෙන් තමයි කොණ්ඩේ හොදන්නේ. මේක කළා බලන දවස් දෙක තුනක් යද්දිම නිකන් වඩ පොඩ්ඩක් තේරේ වගේ කොණ්ඩේ පොඩ්ඩක් පණ තියෙනවා. නැත්නම් ෂැම්පු පාවිච්චි කරාම නිකන්ම කොණ්ඩේ ඇලිලා තියෙන්නේ ඔළුවට. තුන්වෙනි හේතුව ආයි කොණ්ඩේ දිග වැඩි. කොණ්ඩේ දිග වැඩි වෙද්දි මොකද වෙන්නේ? කොණ්ඩේ බර වැඩි වෙනවා. එතකොට ඉතින් කොණ්ඩේ උඩට තියාගන්න හරිම අමාරුයි බරින්ද කොණ්ඩේ පල්ලෙහාට වැටෙනවා. හැබැයි වට ගොඩක් කොණ්ඩේ තියන හොඳ වොලියුම් එකකුත් ඕන නම් මං කලින් කිව්වා වගේ බ්ලෝ ඩ්‍රයර් එක පාවිච්චි කරන එක වට ලේසියෙන් හදාගන්න පුළුවන්. එහෙම නැතුව වට නැචරලිම වොලියුම් එකක් ගන්න ඕන නම් ෂෝට් හෙයා ස්ටයිල්ස් වල යන. මේක ගොඩම වෙන්නේ ඔය කොණ්ඩේ ගොඩක් තුනී නම් ඒ වගේම කොණ්ඩේ දිගයි නම් කොණ්ඩේ උස්සලා තියාගන්න හරිම අමාරුයි.
පල්ලෙහාට වැටෙනවා. ඉතින් ඔය ෂෝට් හෙයාර් ස්ටයිල්ස් වලට යන මගෙත් මේ කොණ්ඩේ අඟල් අඟල් දෙකක් අඟල් දෙකම වගේ තමයි තියෙන්නේ. ඊට වඩා මං වැඩි තියාගන්න නැහැ. මොකද මගේ කොණ්ඩේ උස්සලා තියාගන්න මට අමාරු වෙනවා. Number 4 why කොණ්ඩේ වලට වොලියුම් එකක් ගන්න බැරි හේතුව තමයි ඔයා කොණ්ඩේ ස්ටයිල් කරන්න වතුර පාවිච්චි කරන එක. මේක අපි හැමෝම කරලා තියෙන වතුර ගාලා ටක් ගාලා කොණ්ඩේ උස්සලා යනවා. හැබැයි විනාඩි 5කට පස්සේ කොණ්ඩේ ඒ තියෙන වතුර ටික වාෂ් වෙලා ගියක මං ආයේ කොණ්ඩේ මූණට වැටෙනවා. ඉතින් හෙයාර් ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න අපි බ්ලෝ ඩ්‍රයර් එකක් පාවිච්චි කළා කොණ්ඩේ ඉස්සුවත් අපි හෙයාර් ප්‍රොඩක්ට් එක දාන්නම ඕනේ කොණ්ඩේ එක විදිහකට දවස් ගොඩම තියාගන්න. එහෙම නැත්නම් වතුර ගැහලා කියලා කොණ්ඩේ හිටින්නේ නැහැ. ඒ කියලා ජෙල් පාවිච්චි කරා කියලා වාගේ කොණ්ඩේ ඉස්සලා තියෙන්නේ නැහැ. මොකද හෙයාර් ජෙල් වල දෙන්නේ වෙට් ලුක් එකක්. ඒ වගේම කොණ්ඩේ බරක් කරනවා. එතකොට කොණ්ඩේ පල්හැර වෙනවා ඉස්සලා හිටින්නේ නැහැ. ඉතින් ඔයා පාවිච්චි කරන්න ඕනේ අනිත් හෙයාර් ප්‍රොඩක්ට්. හෙයාර් ක්ලේ, හෙයාර් පොමේඩ්, හෙයාර් ක්‍රීම් වගේ මේ ප්‍රොඩක්ට්ස්. ඉතින් මේවා පාවිච්චි කළාට වඩා ඔයාගේ කොණ්ඩේ වොලියුම් එක ඒ වගේම හොඳ හෙයාර් ස්ටයිල් එක හදා ගන්න බැරි නම් ඒකට හේතුව තමයි ඊළඟ ටිප් එකෙන් අපි කතා කරන්නේ. වා ඔය කොණ්ඩේ හරියන හෙයාර් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න නැති එක. මේක එක ඩිෆරන්ට් හෙයාර් ප්‍රොඩක්ට්ස් තියෙන්නේ අපේ කොණ්ඩේ එක එක විදිහින්ද. සමහර කොණ්ඩේ නැචරලි ස්ට්‍රේට්, සමහරුගේ කොණ්ඩේ තීන්, සමහර කොණ්ඩේ ඝන, ඒ වගේ සමහර කොණ්ඩේ කර්ලි. ඉතින් මේවට තමයි වෙනස් වෙනස් හෙයාර් ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. අපි මේ වීඩියෝ කතා කරන්නේ ඔය කොණ්ඩේ වොලියුම් එක ගන්න හැටි ගැනනේ. ඉතින් මේකට හොඳම ප්‍රොඩක්ට් දෙක තමයි ක්ලේ එකයි හෙයා ක්‍රීම් එකයි. ඔය කොණ්ඩේ තුනී නම් වාට වොලියුම් එක ගන්න හොඳම ප්‍රොඩක්ට් එක තමයි හෙයා ක්ලේ එකක්. මේක හයි හෝල්ඩ් එකක් දෙනවා. ඒ කියන්නේ ඔය කොණ්ඩේ දවස පුරා හොඳට ඉස්සලා තියාගන්න උදව් වෙනවා. ඒ වගේම ඔය කොණ්ඩේ ඝනයි නම් වාට ගොඩක් ගැලපෙන්නේ හෙයා ක්‍රීම් එකක්. මේක පොඩ්ඩක් රිලැක්ස්. මේකිනුත් හොඳ හෝල්ඩ් එකක් ගෙනත් දෙනවා. ඒ වගේම ඔය කොණ්ඩේ ඝන හින්දා ෂයින් එකක් ගෙනත් දෙනවා. ලොකු නිකන් කොණ්ඩේ ගුලියක් වගේ පේන්නේ නැති ලුක් එකක් එනවා. මේ හැම හෙයා ප්‍රොඩක්ට් එකක් ගැනම මම හොඳ වීඩියෝ එකක් ඩීටේල් වීඩියෝ එකක් ගෙනත් දෙන්න ෆුල් ගයිඩ් එකක්. මේ මොකටද මොන කොණ්ඩේ හරියන්නේ මේ හැම දෙයක් ගැනම මම පොඩි සිම්පල් ඉන්ට්‍රොඩක්ෂන් එකක් විතරයි කරේ මෙතන. ඉතින් මේක තිස්සරාට ගෙනත් දෙන්න. එහෙනම් මම හිතනවා මේ ටිප්ස් ටික වාට උදව් වෙයි කියලා. ඔයි කොණ්ඩේ වොලියුම් එක ගන්න ඒ වගේම හොඳ හෙයා ස්ටයිල් එකක් හදාගන්න. ඒ විදිහට මේ වීඩියෝ උදව් වුණා නම් වීඩියෝ එක ලයික් කරලා දැනුම් දෙන්න කරන්න. ඒ වගේම මම ඔපලොජයිස් කරන එකක් තියෙනවා. මට කන්සිස්ටන්ට්ලි වීඩියෝ අප්ලෝඩ් කරන්න බැරි වුණා. සතියකට එකක් වගේ වැඩනේ ගිය සති දෙක තුනේ. ඉතින් ඉස්සරහට මම දිගටම සතියට තුනක් දානවා. සන්ධාවස, බදා දහවස, ඒ වගේම සිකුරා දහවස. ඉතින් අලුත් කෙනා channel එක subscribe කරන්න දිගටම ඉස්සරහට වීඩියෝ ගොඩක් එනවා. ඒ වගේම ඔයා insta follow කරන්නේ නැත්නම් මාව තාම insta follow කරන්න. ඒකෙත් මම ගොඩක් වැදගත් දේවල් ගැන දානවා ඔයගලන්ට. reels, ඒ වගේම outfit inspirations, outfit ideas මේ වගේ ගොඩක් දේවල් ඔයගලන්ට ගෙනත් දෙනවා. insta එක follow පාරක් දාන link එකේ තියෙන පල්ලෙහා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. ජය වේවා.